බබ දසක් වේවා පහුගිය සඳුදා හතරවැනිද අපිඩ අර්ිය ගහ මන්දිීරයට එන්න කියර විශේෂ අරාධනාවක් ගරු අගමැත්තුමාගේ ලැබුණ. විපක්ෂේ පක්ෂ ගරනාවක් ඒකට සහාගිවෙන්න හැකිර තිීන්නේය කර ඒකට කාරණාවක්තින්න. අපි බලාපොරොත්තුනේ පාලිමේන්තුව රැස් කරල පාලිමේන්තුව තුළදී අපිට කතා කරන්න තියන දේවල්, අපට සාච්චාරන තියෙන් ේවල් කර. ජනතාවට වගේ කිය ස්ථානයේ හැටියට පාරිමේන්තුවේ තියෙන ගරුත්වය ආරක්ෂා කරන්නට එතන් ප රැස්සෙන් කියර කිව්ව හම ඒක තැන්වල ගිහිල් අප සාකච්ා කරන සූදානන්නේ. අද රාජ්‍ය මාධ්‍ය සහ රජියතු කඩේ යන මාධ්‍ය. අද නොයකුත් විදිට ඒ සම්බන්ධෙන් නොයකුත් විවේචන මඩ ප්‍රහහාර අපි ටෙල්ල කරනවා. අපි ඒවට සූදාන. ඒක කිසිව ගැක්ටුවක්මෑ. හැබැයි හොන්තට මතකති අගන්න ඕනේ. පාලිේන්තු හැල්ලුවට ක්කරන්න ත්සාහරන්න එපා. ජනතාවගේ පළමාධිපත්වය හෑල්ලුවට ලක්කරට සූදානවෙන්න එපා. අපි වගකීල්තු පක්ෂයක් හැටියට සහපක්්‍රී පක්ෂයේ පක්ෂ ගනාවත් මේ කටයුත්තටි ඉල්ලීමක් කරේ විශේෂයම් අපිට රටේ තියෙන දැන්ත ප්‍ර් ගනතා කරන්නට අවස්ථාවක් සලසා ගන්නට. රාජපක්ස සහෝදරවරුන්ට වග කියන්ට උත්තර බඳන්ඩ ඒ අයි කියන දයහගනට ති සුූදානන්න. අපිට අවශ්‍ය දේවල් කතා කරන්න අප අදහස් ප්‍රකාශ කරන්න මතවීමසන් මේ කටයි බාලිමේන්තුවත්තුර ැඳවීමක් කරල්ල, අපිට අවස්ථාවක් ලබා දෙන්න කියර විශේෂෙන් ඉල්ලීමක් කරේ. පහුගිය දවස අපි සියරු දෙනාම කවුර ුද දන්නකාරණයක් වෙෙනත් රටවල්වලින් ආයතරවලින් අපිට විශාල මුදල්ලාධාර ලබුණ කෝවිඩ් වසංගතය මධ්‍යනය කිරීම සඳහා යුදවගරන්න. මේ සම්බන්ධයෙන් විහිරු සපේනවා අද. ආන්ඩුක්ෂ හිට සහර මන්ත්‍රීවරු රාජය ඇමතිවරු සමාරයි කියෙන නැව්වාාව නහ සමරයි කියෙන ගොන්තට කල හලකිර සමහරයි කියන මුදාල අත්්ු හණ්ඩෝඩ කියර. මොකද මේකද වගකීම මේකද භග කියයතු පුද්ගලෝ හැසිරෙන විදිිය. අද රටට විසිලු සපේන පුද්ගලයි බවට හැමදාම කරාවගේ මේ රජයේ නියෝජනය කරපු ඒ රජය උදවිය අද කටයතු කරන්න සූදානන් වෙලා තියෙනවා. මේ දිනවල මමාස ගණනක් තිස්සේ අධික වේගේකින් ලකවෙද පඩේ තෙල්මිට බහිනෝවා. අදේ ඒකෙ වාසි අපේ රටේ ජනතාවට නැහැ ෙල්මිල අඩුකරන්න කිව හම සැන්සා පරිප්පු වල මිලින් අඩුකර ඒක සානය සලසනකර ගැස වේදන කැහවා හනවට වැඩ ඉක්මින් ගැට අපපහු කැදවනවා. ඒ ගැසටනිවැදන ආපහු කැදවලා තිවිච්චමිට ආපහු දෙනවා. මේ රට මැදි ආදායම් ලාබී රටක් හැටියට. මැද ආදායම් ලාබී ජනතාවක්කින්න. අඩදුව ආදාම්ලාබී නතාවක්කින්න රටක් හැටියට මේ ලෝකවෙන්දපලේ මිලෙහි වාසිය මේ රටේ ජනතාවට ලබා දෙන්නට ඕනේ. ඒක ඒ කරන්නේ නැතුව වෙන වෙන දේවල් කතා කරල වෙන වෙන දේවල් කියල. ඒ වාසිය රටේ ජනතාවට දෙනැතුව හම දෙයක් නෑවගේ අද පෙන්න්න උත්සා කරණ කාටත මේ වාසිය ගන්න හදන්නන්නේ කියනෙ එක තමයි අපිට ගැටු ඇටලාාද මේේ නිසා මේ රටට එ මේ කෝවිඩ් මර්ධනය සඳහායන මුදල් වගේම. නිදේව සම්බන්දරු අපිට කතා කරන්න ඕන පිල්ලන්න කරුණ කල්ලා පාල්ලිමේන්තුවේ හඬ යටපත් කරන්න උත්සා කරන්න පා රට ඒ මගින් රටේ ජනතාවගේ හඬේ ඇතුපත් කරන්න සූදානන්ෙන්ඩපා ජනතාවගේ පළමාධිපත්ති ආරක්ෂ කරන්න අපි සියලු දෙනම බැඳිරයින්නවා කටයුතු කරනවා කියනක මං මේ අවස්ථයි වගගේ මක් ඇතුව මතක් කරන්න ඕන බොහම ස්තුති.